Sri Lanka we desi ya neojita hati ada kadeu tu karena sangkramani kain sandha hawa na jati antar sangvidane hamuna sangkramani kain sandha hawa na jati antar sangvidane eksat jati ke sangvidane anubadde sangvidane ya hati ada ratawal wala sangkramani ke janata hawa tadi wena apa suta hawa angena raja ane ke sakat cakar na medhi hatan sangvidane ya විශේෂයෙන්ම විදේශ ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකින්ගේ ලංකාවට එන්න තියෙන අපහසුතාවය උන් මුල දින ගැටලු උන් ලංකාවට ආවට පස්සේ මේ නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය තියෙන දුෂ්කරතාවය උන්ට ගුවන් ගමන් පහසුකම් ලබා ගැනීමට තියෙන අපහසුතාවයන් මේවා විශාල ප්‍රමාණයක් අපි දැන් කාලයක් තිස්සේ මේ කොරෝනා වසංගත තත්ත්වය ඇති වුණ මොහොතේ ඉඳලා රජයට බලපෑම් කළා තියෙනවා විදේශ කරුතු අමාත්‍යංශයට කතා කළා තියෙනවා විදේශා නියුක්ති කාර්යාංශයේ ඉස්සරහා ගිහිල්ලා උද්ඝෝෂණය කරලා තියෙනවා එවගේම විදේශ රටවල් වල තියෙන තානාපති කාර්යාලවල නිලධාරීන් එක්ක එකඟතාවෙන් සහයෝගයෙන් කටයුතු කරලා මේ ලංකාවේ ජනතාවට විතරක් තියෙන කරදර ගැන අපි කතා කරලා තියෙනවා. මොකද මේක වෙන රටවල් වල මෙහෙම නැහැ. අපි අද සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ලංකාවේ නියෝජිත සරත් දාස් මහත්මයාත් සමග සාකච්ඡා කළා. ඔහු ඉන්දියාවේ අධ්‍යක්ෂින් අපට කිව්වා. ඉන්දියාවේ තියෙන ඒ අයට ලබා දීලා තියෙන පහසුකම් ගැන කියනකොට අපට පුදුම හිතෙනවා. මොකද ඒක අන්‍යෝන්‍ය අවබෝධයක් එක්ක ඒ විදේශගත ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ලංකාවට විදේශ විනිමය ගේන සම්පතක් හැටියට සලකනවා නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අද පටන් ගත්ත මොහොත ඉඳලම මේ කොරෝනා වසංගතයේ පටන් ගත්ත මොහොත ඉඳලම මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් අපේ රජයන් විසින් සැලකුවේ බෝම්බ මිනිස් බෝම්බ හැටියට කරදරකාරෝ හැටියට ලංකාවට නැති වසංගතයක් ගේන මිනිස්සු හැටියට ඔවුන් විදේශ විනිමය උපයලා ඩොලර් බිලියන 7ක් විතර ලංකාවට ගෙනාපු අපේ රටට විදේශ විනිමය ගේන මිනිස්සු හැටියට සැලකුවේ නැහැ. අද මේ රුපියල කඩාගෙන වැටෙද්දි, අද ඩොලර් හොයාගෙන හිඟමනේ යද්දි, අද අපේ තියෙන වරාය වගේ දේවල් බටහිර ජැටිය ඉන්දියාවට විකුණන්න කතා කරද්දි, අපේ තියෙන ඉඩම් ටික පරිසරේ විනාශ කරලා ඒවා රටවල් වලට විකුණලා ඩොලර් හොයන්න කතා කරද්දි, ඇයි මේ ලංකාවේ ආණ්ඩුව විදේශ විනිමය ලංකාවට ගෙනල්ලා දීපු මිනිස්සු අසරණ කරන්නේ? ඒ මිනිස්සු අමතක කරන්නේ. ඒ නිසා තමයි අපි තීරණය කළේ විශේෂයෙන්ම විදේශ රටවල් වලත් අපි මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා පෙස්සම් අත්සන් කිරීම ව්‍යාපාරයක් අන්තර්ජාල පෙස්සමක් අත්සන් කිරීම ව්‍යාපාරයක් මෙන්න මේ ඒ රටවල් වලත් තියෙන සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයන්ට අපි ඉල්ලීමක් කරනවා ඒ රටවල් වල තානාපති කාර්යාල හරහත් අපේ ශ්‍රී ලංකා රජයට මීට වඩා පහසුකමක් දෙන්න මීට වඩා සහනයක් සැලසන්න කියලා විශේෂයෙන්ම මෙතන තියෙන බොරුව තමයි වංචාව තමයි මොහොතෙන් මොහොත කාලෙන් කාල දින දික් කරමින් ආණ්ඩුව මේ තීරණ ගන්නවා ප්‍රතිපත්ති මේ තීරණ ගන්නවා ආදි වශයෙන් බොරු කියනවා මේ ලාංකිකයි රවට්ටනවා දැන් පහුගිය දවස්වල මතයක් පළ කරා 15 වෙනිදා වෙනකොට හමුදාපත්තුමා ප්‍රකාශයක් කරනවා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙන්වීමේ පහසුකම් සැපයීම සම්බන්ධ කියලා ඒක එහෙමම දැන් අද මිත්‍යාවක් වෙලා තියෙනවා දින දෙනවා විතරයි රවට්ටනවා විතරයි ඉතින් ඒ විදේශගත ශ්‍රී ලාංකිකයිනොත් ඒ දෙන දින අනුව ආයෙත් නැවත ආණ්ඩුවෙන් අපිට සහනයක් දේවි අපිට වැඩපිළිලක් හදාවි අපිට ලංකාවට එන්න ක්‍රමයක් හදා දේවි කියලා බලාපොරොත්තුවක් හදාගන්න. දැන් හොඳම දේ තමයි දැන් ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙක් එයාපෝට් එකෙන් ඇවිල්ලා ගාස්තු ගෙවලා ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණය මුදල් ගෙවලා ආණ්ඩුවම දෙන හෝටලයක නිරෝධායනය වෙන්න ඕන දින 14ක්. හැබැයි ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා. ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා නම් ඇයි ඒ විදේශගත වෙලා එන කෙනාට තමන්ගේ ගෙදර ගිහිල්ලා හෝටල් වලට බිල් ගෙවන්න නැතුව නිරෝධායනය වෙන අවස්ථාවක් දෙන්න බැරි මොකද්ද තියෙන සාධාරණේ මේක මේක මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් නේ ලංකාවේ ඇතුළතදී නිරෝධායනය වෙන කෙනෙකුට එක නීතියකුයි ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙකුට තව නීතියකුයි තියෙනවා දැන් ඒ වෙනවා ඒ වගේම තමයි දැන් සමහර දේශපාලඥයෝ රට ගිහිලා විනෝද වෙලා විනෝද සවාරි ගිහිල්ලා එනෝ ඒගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ ඇවිල්ලා කෙලිම ගෙදර යනවා හැබැයි ලංකාවට සල්ලි හම්බ කරලා එන විදේශගත වෙලා වැඩ කරලා අවුරුදු ගාන් ඉඳලා සමහරුන්ගේ ජොබ් කාලේ ඉවරයි එයාට වීසා අවසන් වෙලා තියෙනවා එයාට ඒ රටේ ඉන්න බෑ දැන් එයාට නවාතැන් ගන්න තැනක් නැහැ බෝඩින් නැහැ හම්බ කරපු සල්ලි ඉවර වෙලා තියෙනවා සමහරු හිඟා කනවා ඒ රටවල වලට වෙලා දැන් ලංකාවට එන්න සල්ලි එකතු කරගන්න විදියක් නැතුව ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා දැන් අපි උද්ඝෝෂණ කළා තානාපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණ කළා කියන්න ඕන හැම භාෂාවෙම කිව්වා ඒ නිසා අහන්න නැති නිසා තමයි අද අපි දැන් මේ සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ දේශීය නියෝජිතයින් මුණ ගැහිලා අපි ඔවුන්ට ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන මේ ගැටලුව ගැන කතා කරේ මොකද ඔවුන් ආණ්ඩුවත් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කරන අය ඔවුන් ඉතා පැහැදිලිව කුවා ඔවුන් විදේශ කරුතු අමාත්‍යංශය විදේශ නියුක්ති කාර්යාංශය කම්කරු අමාත්‍යංශය වගේ ආයතනත් එක්ක නිරන්තර සාකච්ඡා කරනවා කියලා මේ කරුණු සම්බන්ධයෙන් ඔවුනුත් ඔවුන්ට කරන්න පුළුවන් ආකාරයේ ඉල්ලීම් බලපෑම් කරනවා කියලා. නිසා අපි ලෑස්ති
ඔවුන්ට මේ සත්‍ය තත්ත්වයන් සත්‍ය තොරතුරු ලබා දීලා හරි ඔවුන් හරහා හරි ආණ්ඩුවට ඉල්ලීමක් කරන්න බලපෑමක් කරන්න අපි ඔවුන්ට කිව්වේ ඒකයි ඔවුන්ට තියෙන රාජතාන්ත්‍රික මැදිහත් වීම හරහා හරි ආණ්ඩුවට කියන්න විදේශගත ශ්‍රී ලාංකිකයින් අසරණයින් හැටියට හරි රටෙන් අවතැන් වූවන් හැටියට හරි රටේ අයිති නැති මිනිස්සු හැටියට හරි සලකන්න නැතුව ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක මේක තමයි අපේ ඉල්ලීම අද අපි සංක්‍රමණිකෙන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේට ඒ පිළිබඳ අපේ ලියකියවිල්ලක් බාර දුන්නා අපි විදේශ රටවල ශ්‍රී ලාංකිකයින් අස්සම් කරන පෙස්සම් ඉදිරියේදී ඔවුන්ට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ රටවල තියෙන කාර්යාලවලට සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ආයතනයට අපි ඒ මහජන ඉල්ලීම් බාර දෙන්නට බලාපොරොත්තු වෙනවා breaking.lk